මහජනයා මේක දැක්කොත් තියෙන ශල්‍ය අයිතම ටිකට මොකද වෙන්නේ කියන එක මේක ප්‍රධාන ගැටලුවක්. ඉතින් ඒක නිසා මේක සම්බන්ධයෙන් මේ වගේ දෙයක් නැවත සිදු නොවෙන්න මීට වඩා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු ඉක්මනින්. මොකද හේතුව මේ ශල්‍ය අයිතම ආයේ වෙන කාටවත් යන්නේ නැහැ. මේක යන්නේ ආයෙත් මේ රටේම තියෙන එක්ක ෆාමසි වලට, එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන ආයතන වලට. ශල්‍ය වෛද්‍ය අයිතම විශාල ගණනාවක් අපි වැලියු කරා. එක මිලියන 8.8කට මිලියන 8.8ක් විශාල වටිනාකමක් තියෙන ශල්‍ය දරු අයිතම එක්තරා ශල්‍යාගාරයක සීලින්න කොට තියලා මගේ නිලධාරීන් හොයාගත්තා. එතකොට සීලෙන් එක්ක නිකං ශල්‍ය අයිතම යන්න විදියක් නැහෙනි. එතකොට මේකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් ගණනාවක් ඇති. මේක එක සිද්ධියක් විතරයි. මේ අපිට ලැබිච්ච තොරතුරක් මත ලබාගත් එක සිද්ධියක්. එතකොට මේ වගේ මේකට ලින්ක් වෙච්ච තව ගණනාවක් මේකේ තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් මෙතෙක් වෙලා නැහැ. එතකොට මේවා මේ විදියට වෙන්න මේ මිනිසුන්ට ශල්‍ය අයිතම නැහැ, රටේ ශල්‍ය අයිතම නැහැ කියලා අපි කෑ ගහනවා. මහජනයා මේක දැක්කොත් තියෙන ශල්‍ය අයිතම ටිකට මොකද වෙන්නේ කියන එක මේක ප්‍රධාන ගැටලුවක්. ඉතින් ඒක නිසා මේක සම්බන්ධයෙන් මේ වගේ දෙයක් නැවත සිදු නොවෙන්න මීට වඩා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු ඉක්මනින්. හැබැයි දැන් මේක අවුරුද්දක් තිස්සේ ඇද ඇද ගිහිල්ලා මේක අවසානයේ කවුරු හරි මේකට සම්බන්ධ පොඩි නිලධාරියෙක් සමහර විට සේවයෙන් පහ කරයි. හැබැයි ඒක ඒ ප්‍රශ්නේ තුළ ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් මේකට ඇඩ්ජස්ට් කරන්න ඕනේ මීට වඩා දැඩිව. මම නම් කිසිසේත්ම සැටිස්ෆයි වෙන්නේ නැහැ මේ කරන ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන්. ඒ වගේම මීට වඩා මේක CID එකට දීලා මේකේ පිටිපස්සේ තියෙන කවුද ඉන්නේ කියන එක හොයන්න ඕනේ. මොකද හේතුව මේ ශල්‍ය අයිතම ආයේ වෙන කාටවත් යන්නේ නැහැ. මේක යන්නේ ආයෙත් මේ රටේම තියෙන එක්ක ෆාමසි වලට, එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන ආයතන වලට, වෙන ආයතන වලට. ඒතකොට මේවාම තමයි නැවතත් ආයෙ රෝගීන්ට දෙන්නේ. ඉතින් මෙහෙම නම් මේ අපේ රටේ තියෙන ප්‍රධානම රෝහලේ කටයුත්ත මේ සම්බන්ධයෙන් හොයලා දුන්නම්වත් විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගන්න මෙච්චර ලෙතාජික් විදියට නම් මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ. මේ රෝහලේ තියෙන කළමනාකරණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මට විගණන පනත අනුව තියෙන බලය තමයි ඒ. මම ඒක ඔබතුමාට පැහැදිලිවම සඳහන් කළා තමයි දුන්නේ. හැබැයි ඒක මම බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් සිදු වුණේ නැහැ. ශල්‍යාගාර 20ක් විතර ශල්‍ය සූට්ස් එකෙන් ඊට අමතරව ශල්‍යාගාර වශයෙන් කළ දෙගුණයක් විතර. මෙම එක ශල්‍යාගාරයක හිටපු ප්‍රධාන නිලධාරණියක් ඉන්වෙන්ටරි භාරවින් එක්කෙනාගේ වංචාසාගත සිද්ධියක් තමයි මේක තියෙන්නේ. ඇත්තටම මෙම මේක විගණනයෙන් තමයි හොයාගත්තේ. විගණනය ප්‍රතිදැනුම් දුන්නාම අපි එම පුද්ගලයා වෙතින් අයින් කළා, වෙනත් කෙනෙකුට පවරලා යම් අඩුපාඩු ඊට කලිනුත් වෙලා තිබුණා, අධීක්ෂණයේ ප්‍රශ්න තිබුණා කළා. විවරණය දැනුම් දීම මත කටයුතු කරන්න පටන් ගත්තා. නිලධාරිනි වැඩ තහනම් කළ දෙනවා. අනිත් තවත් සුවිරකට එයා එතනින් ස්ථානමාරු ගිහිල්ලා තියෙනවා. එයන් අපිට දැනට මේ සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ අය කියන කට්ටිය දෙගන්න තමයි ඉඳලා තියෙන්නේ. ඒ දුන්න කටයුතු කළා තියෙනවා. ඊට පස්සේ තවත් අපිට තියෙනවා තවපෙත්තුමනි මේ නිර්දේශයක් නිලධාරින් ස්ථානමාරු කරන්න කියලා. අපිට මං කිව්වාගෙන් තියට අපිට 20ක් විතර තියෙනවා. ස්ථානමාරු කිරීමේදී හදිසියෙම කළ හැකි දෙයක් නෙවෙයි. මොකද සමහර වෙලාවට හෙදෙනෙන ධාරීන් පවා යම් වෘත්තිමය නිපුණතාවයන් තියෙන කට්ටිය. ඒගොල්ලෝ එක තියටරින් අනිත් එකට මාරු කිරීම එච්චරම සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දෙන්නේ එක පාර. නමුත් අපි මේ විගණන නියෝගය පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කරන්න කියලා කරුණු කියලා තියෙනවා. මේක අපි මේ සිද්ධියට ලඟු කරන්න බෑ. හේතුව තමයි අපි ඊට පස්සේ තවදුරටත් මේක දීර්ඝව විමර්ශනය කරා. විමර්ශනය කරනකොට අපිට තේරුණා මේ ශල්‍ය අයිතමනේ මේවා වටිනාකමෙන් වැඩි අයිතම. ඒතර මේවයේදී අපි මීට වඩා තව ෆොරන්සික් පැත්තට අපි ගිහිල්ලා මේක චෙක් කරා. ඒ කරනකොට අපිට තේරුණා ඇත්තටම මේ අතිරික්තයක් බඩු එන්න එපා. එක්කෝ
ලෙඩාට දෙනවා කියලා දීලා නැහැ. ඒ එහෙම එකක් දාලා නැහැ. එහෙම නැත්නම් එක අයිතමයක් වෙනකොට අයිතම් දෙක තුනක් ඉෂු කරගෙන තියෙනවා. දැන් අපි ඒක බලනකොට සමහර වෙලාවට මේ වෛද්‍ය වාර්තා සහ අනිකුත් ඒවත් එක්ක අපිට තේරෙනවා අවශ්‍යතාවයට වඩා වැඩියෙන් අරගෙන තියෙනවා. එතකොට ඒක ක්‍රොස් චෙක් කරන්න වෙන ක්‍රමයක් නැද්ද මේ ආයතනය තුල? සාමාන්‍යයෙන් වැඩි ඉෂු කරන්නේ පරණ දේවල් පොතේ බැලන්ස් කරලා තමයි. කලින් දේවල් ඉවරුනහම තමයි මම සතියකට වරක් විතර තමයි මේවා කරන්නේ. එතකොට ඒ තිබිච්ච මේක මත සමහර වෙලාවට දැන් වංචාවක් වෙලා තියෙනවානේ. ඒ අනුව අපි නව නිර්දේශ අනුව අපි දැන් අනිවාර්යයෙන්ම දින කීපයකට සැරයක්ම බැලන්ස් කරන එක නැතුව නැවත බඩු ඉෂු කරන්නේ නැහැ කියන එක මේවා කරනවා. ඉතින් එතකොට යම් හේකින් අපිට අවශ්‍ය නම් මේ බඩු ඇත්තටම පාවිච්චි කරලාද කියලා දැනගන්න නම් අපි හැම රෝගියාගේම කියන්නේ රෝගීන්ගේ මොකද කියන්නේ අහඹු ලෙස බලනවා. ඒවා පාවිච්චි කරලා තියෙනවද කියන විදිහට පාවිච්චි කරලා තියෙනවද කියලා රෝගියාට. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා වල තියෙනවා. රෙජිස්ටර් එකක් තියෙනවා මේ කවටද පාවිච්චි කරේ මොන බීඑස්සී ඩම්බෙකින්ද කියලා තියෙනවා. ඒක නිසි පරිදි සිද්ධ වෙලා නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඒක අනුව තමයි අපි අර නව කමිටුවෙන් නව නිර්දේශ දීලා තිනවා කොහොමද කළ යුත්තේ කියලා. මම ඒ සම්බන්ධයෙන් ඇමුණුමක් සහිතව විකනබයතුමා වෙත ඉදිරිපත් කළා තියෙනවා. පහු වෙලා තමයි දුන්නේ ඇත්ත. කොහොමද අපි දැන් කරන්නේ කියලා හැම මේක සම්බන්ධයෙන්ම කොහොම අපි නව ක්‍රමය ගැන නැදුනොත් කළා තියෙනවා. මේක ලේකම්තුමා මට හිතනවා මේ වගේ මේක දැන් එක ඉන්සිඩන්ට් ගන්නේ මේ වගේ අනිකුත් රෝහල්වලත් මේ වගේ මේ කටයුත්ත වෙන්න පුළුවන්. ඒ නිසා මේක ක්‍රොස් චෙක් කරන ඔබතුමාගේ අභ්‍යන්තර විගණනයේ මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ. මේකත් එක්තරා විමර්ශනයකට ලක් කළ යුතු. මොකද මගේ නිදාරි සංඛ්‍යාව අඩුයි. ඒ නිසා මට ඔය සම්පූර්ණ ඒකට ඉදෙන්න බෑ. නමුත් ඔබතුමාලගේ අභ්‍යන්තර විගණනය තුලින් හරි එහෙම නැත්නම් වෙනත් විමර්ශන කණ්ඩායමක් දාලා හරි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේකෙන් අපි ඔය කියන තරම් ඖෂධ හිඟයට අපිට යම් කිසි ආකාරයක උත්තරයක් මේකෙනුත් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් බැලුවම අපිට තේරෙනවා ඖෂධ මේ ඖෂධ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ශල්‍ය අයිතම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් අනවශ්‍ය කාරණා සඳහා යෙදෙනවා. එක්ක බාහිර ආයතන වලට යනවා. ඉතින් ඒක වැළක්වීම සඳහා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම ඔබතුමාගේ ප්‍රධාන ගණන් දීමේ නිධාරි විදිහට ඔබතුමාගේ වගකීමක්.